අවසර අරහතුන් වහන්ස සිංහල විමල බෞද්ධ යනු බුද්ධ ආගම හරහා ජම්බුද්වීපයට පැමිණින් අවුරුද්දක් නේද? පරම සත්‍යයට අනුව සිං එළයේ අවුරුද්ද වනුයේ අපමහා බුදුරජාණන් වහන්සේගේ දෙමගුල සිටු ලෙසක් පෝය දින නේද? මෙය පහදා දෙන්න. ඔව්, දැන් ඔය සිංහලා හින්දු අලුත් අවුරුද්දනේ, මේක ආවේ දැන් බුද්ධ වර්ෂයට පස්සේ ඉන්දියාව ටිකක් බලවත් වුණා. ඉන්දියාවේ මේ සක වර්ෂයක් පටන් ගත්තා. ඒ කියන්නේ හිරු, දැන් ඔය බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වර්ෂයේ චන්ද්‍රයා මුල් කොටගත්ත චන්ද්‍රයාගේ ගමන අනුව තීරණය කරන වර්ෂයක්. නමුත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙන එක නක්ෂත්‍රකාරයෝ, මණික විද්‍යාව, නක්ෂත්‍ර විද්‍යාව, ඒ වගේ මේ හින්දු ආගමේ එකක්, සක වර්ෂය, සක රාජ වර්ෂයක්. ඉතින් ඒක නිසා ඒ සක වර්ෂය කියන එක මුල් කොටගෙන තමයි ඔය සිංහල හින්දු අලුත් අවුරුදු දෙකම මතු වුනේ. ඉතින් ඒ සක රාජ වර්ෂයත් හින්දු සිංහල වර්ෂයත් පස්සේ කාලෙක අර මහායාන බුද්ධ ආගමත් සමග ලංකාවට ආවා. ඇවිල්ලා මේ වෙසක් පොහොයට වඩා ඒක සිංහල මිනිසුන්ට සංස්කෘතික අංගයක් හැටියට සංදර්ශන කරන්න පුළුවන් විදියට අර යම් ආකාරයක චාරිත්‍ර වාරිත්‍ර රකින්න ඒක උපකාර වුණා. ඒක නිසා අද වෙන විට මේ සංස්කෘතික අංගයක් තමයි සිංහල හින්දු අරුත් අවුරුද්ද. ඒක ආගමික එකක් හැටියට අද ආගමත් ඒකට ගලපාගෙන තියෙනවා. හැබැයි ධර්මය නෙමෙයි ආගම. හොඳට තේරුම් ගන්න ඕනේ, එතන ධර්මයක් නැහැ, ආගමක් තියෙන්නේ. එතන තියෙන චාරිත්‍ර වාට්‍ය, එතන තියෙන සංස්කෘතියක්, එතන තියෙන්නේ යම් ආකාරයක මේ චාරිත්‍ර වාට්‍ය හොඳ වැත්තට පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්නේ. නැවැත්මුන්ට නෙමෙයි.